හොඳයි, සුබ දවසක් දරුවනේ. මම හිතුවා මුලින්ම ඔගොල්ලන්ට ලස්සන මියුසික් පාඩමක් උගන්වන්න කියලා. විශේෂයෙන්ම සංගීතය ගැන කිසිම දැනුමක් නැති ඔබ වෙනුවෙන් තමයි මම මුලින්ම මේ පාඩම උගන්වන්න කියලා හිතාගෙන හිටියේ. ඒ වගේම මුලින්ම කීබෝඩ් ලෙසන් එකකුත් ඒ වගේම ගිටාර් ලෙසන් එකකුත් සතියකට වරක් ඔබට උගන්වන්න මම ලෑස්තිලා තිබුණා. හොඳයි, එහෙනම් අපි බලමු. ඉස්සල්ලාම අපිට ලේසිම සංගීත භාණ්ඩය තමයි විදුලි යෝගනේ. සාමාන්‍යයෙන් ගිටාර් එකට වඩා ටිකක් ලේසි. අපි බලමු මේ බේසික් තියරි කොහොමද කරන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕන, ඔබ ගුරුවරයෙක් ළඟට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගුරුවරයෙක් ළඟට යන්න ලෑස්තිවෙන් ඇති. කෙසේ වෙතත් ඔබ අවශ්‍ය කරන සංගීත සඳහා අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත ටික ඉගෙනගෙන ගුරුවරයෙක් ළඟට යනවා නම් ගුරුවරයාට ඉතාම පහසුයි ඔබට උගන්වන්න. ඒ වගේම තමයි ඔබට ඉතාම පහසුයි ගුරුවරයා කියන දේ විශේෂයෙන් ග්‍රහණය කරගන්න. හොඳයි, අපි බලමු එහෙනම් මොනවද ලෙසන් එක කියලා. හොඳයි, ගීතයක් වාදනය කරන්න කලින් මම මුලින්ම කියලා දෙන්නම් මේ විදුලි යෝගනය ගැන යම් කිසි තොරතුරක් ඔබට. විශේෂයෙන්ම මේ තියෙන්නේ යමහා PSR S910 කියන ඔගන් එක තමයි තියෙන්නේ. මේ ඔගන් එකේ තියෙනවා ඔක්ටේව්, එහෙම නැත්නම් ඔක්ටේව් පහක් තියෙනවා. 1, 2, 3, 4, 5. අපි බලමු මොකද්ද මේ ඔක්ටේව් එක කියන්නේ කියලා. මේ ඔක්ටේව් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා සංගීතයේ ස්වර හතක් තියෙනවා. ඒ ස්වර හත පටන් ගන්න මෙන්න මේ කළු ඉත්ත දෙකක් තියෙන තැනකින් තමයි පටන් ගන්නෙ. පළවෙනි එක මේ සා කියන ස්වරේ සමාන සා සිට උච්ච සා වෙනකන් තියෙන ස්වරේ තමයි අපි මේ ඔක්ටේව් එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි සිංහලෙන් නම් මේක හඳුන්වන්නේ සා සිට නී ස්වරේ වෙනකන්. ඒක අපි සිංහල භාෂාවෙන් හඳුන්වනවා සප්තකයක් කියලා. මේ මම අත තියන් ඉන්න මේ සප්තකය හඳුන්වන්නේ මධ්‍ය සප්තකය කියලා. මේක අපි සාමාන්‍ය වශයෙන් ගීතයක් ගායනා කරන අපේ හඬත් සමග සමාන වෙන අඬ තමයි මේ මධ්‍ය සප්තකයෙන් කියවෙන්නේ. එතකොට ඉතින් ඉහළට ඉහළ ස්වර, ඒ කියන්නේ සා රේ ගා මා පා ධා නී කියලා, ඉතින් ඉහළ ස්වර ඇවිල්ලා මේවට කියනවා උච්ච ස්වර කියලා. මේ උච්ච ස්වර තියෙන සප්තකයේ උච්ච සප්තකයේ විසත් හඳුන්වනවා. තවත් ඉහළට යනකොට එය අපි හඳුන්වනවා තවත් ඉහළින් ස්වර හතක් තියෙන ඒ සරිගම පද නිසා ඒ ස්වර හතට අපි කියනවා අති උච්ච සප්තකය කියලා. අපි දැනගමු මධ්‍ය සප්තකයේ උච්ච සප්තකයේ අති උච්ච සප්තකයේ. එතකොට මධ්‍ය සප්තකයට අපි ස්වරට ඉහලින් හෝ පහලින් මුකුත් තියන්නේ නැහැ. එතකොට උච්ච සප්තකයට අපි උඩින් තිතක් තියෙනවා. එතකොට අති උච්ච සප්තකයට තිත් දෙකක් තියෙනවා. එතකොට මම ඒක වෙනම පාඩමක් ලෙස ඕගලන්ට කියලා දෙන්න තව සුළු මොහොතකින්. එතකොට මේ සා ස්වරයේ සිට පල්ලෙහාට තියෙන ස්වර ටිකට අපි අඳුනවා මේක මන්ද්‍ර ස්වර සප්තකය කියලා. එතකොට මේ මන්ද්‍ර ස්වර පහළ හඬක් තමයි එන්නේ මෙවට. ඒ නිසා අපි ඒ ස්වරයට යටින් තිතක් තියෙනවා. උදාහරණයක් ලෙස සා ස්වරය ලියලා යටින් තිතක් තියපම මන්ද්‍ර ස්වර විදිහට අඳුනනවා. එතකොට පල්ලෙහාට ඊටත් පහළ තියෙන මේ ස්වර හත අපි අඳුනනවා අති මන්ද්‍ර ස්වර කියලා. එතකොට ඒ මේක මධ්‍ය සප්තකයේ මන්ද්‍ර සප්තකයේ අති මන්ද්‍ර සප්තකයේ ඒ විදිහට තමයි ඕගන් එකක යතුරු පුරව අඳුන්නන්නේ. ඒ වගේම තමයි මේක ඉංග්‍රීසියෙන් අඳුන්නන්නේ මේ සා ස්වරයේ සිට උච්ච සා, එහෙම නැත්නම් සී ස්වරයේ සිට ඉහළ හයි සී එක වෙනකන් ස්වර අටක මාර්ගයේ. ඒක අපි කියනවා ඔක්ටේව් එකක් කියලා. එතකොට ඒ විදිහටත් අපිට අඳුනන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේකේ තියෙන විශේෂ දේවල්. මෙතන තියෙනවා බීට්ස් අවශ්‍ය අපිට අවශ්‍ය කරන බීට්ස් එක තියෙනවා. මෙතන අවශ්‍ය කරන ටෝන්ස් ටික තියෙනවා. මේ මොනවද කියන්න මං ඉදිරියේදී ඔබට කියලා දෙන්නම්. අපි මුලින්ම ඉගෙන ගමු මොනවද මේ ස්වර කියලා. හොඳයි, අපි බලමු මේ තියෙන ස්වර මොනවද කියලා. අපි බලමු. එතකොට සා රි ගා මා පා දා නි වශයෙන් ස්වර හතක් තියෙනවා. මේ ස්වර හත අපි ශුද්ධ ස්වර ලෙස අඳුනනවා.
හොඳ මෙතන තියෙනවා ස්වර හත සරිගම පද නි යන ආකාරයට ඒ වගේම ඊට ඉහලින් තියෙනවා ඊට ඉහලින් මම කියලා දෙන්නම් සා සහ රි ස්වරය අතර තියෙනවා මෙතන කියනවා කෝමල රි කියලා රි කා අතර තියෙනවා කෝමල කා එතකොට ගා මාතර ස්වරයක් නැහැ මා පා අතර තියෙනවා තීව්‍ර මා කියලා පාදා අතර තියෙන ස්වරය කෝමල දා ලෙසත් දානි අතර තියෙන ස්වරය කෝමල නී ලෙසත් හඳුන්වනවා අපිට පේනවා ඇති මේ රි ස්වර යටින් පුංචි ඉරක් තියෙනවා ඒක තමයි අපි කෝමල ලෙස හඳුන්වන්නේ එතකොට තීව්‍ර ස්වර උඩින් ඉහලින් පුංචි ඉරක් තියෙනවා ඒක අපි තීව්‍ර ලෙස හඳුන්වනවා එතකොට තීව්‍ර ස්වර 1යි කෝමල ස්වර 4යි ඔක්කොම තියෙනවා ස්වර 12ක් අපි බලමු ඕගන් එකේ මෙන්න සා මෙන්න රී තියෙනවා මැද තියෙන්නේ කෝමල රී එතකොට රී ගා මැද මෙතන තියෙන කෝමල ගා ගා මැද ගා මා මැද ස්වර මුකුත් නැත එතන මෙතන මෙතන මා සහ පා අතර තීව්‍ර මා පා දා අතර කෝමල දා දානි අතර කෝමල නී මං හිතනවා ඔබට යම් කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා හොඳයි අපි බලමු මේ සරිගම පද නී සහ උච්ච සා අපි කොයි විදිහටද වාදනය කරන්න කියලා ඔබට පේනවා ඇති ස්වර හතට මම ස්වර හතට සහ උච්ච සා ස්වරයට ඉලක්කම් වගේක් දාලා තිනවා අපි බලමු මොනවද මේ ඉලක්කම් දාලා තින්නේ මොනවද කියලා අපි බලමු මේ අපේ දකුණු අත මෙහෙම බැලුවොත් අපි මේ මහ පටැඟිල්ල අංක 1 ලෙසත් ඊළඟ ඇඟිල්ල අංක 2 ලෙසත් දබර ඇඟිල්ල මැද ඇඟිල්ල අංක 3 එක අංක 4 චූටි ඇඟිල්ල අංක 5 ඒ විදිහට තමයි අංක කරන්නේ අපි ඒ වගේම දැන් මේකෙදි පේනවා අපට සා ස්වරයට අංක 1 ලෙසත් රි අංක 2 ගා අංක 3 මා අංක 1 පා 2 3 4 5 ලෙස හඳුන්වලා තියෙනවා. ඒ වගේම යයිට යටින් තියෙනවා. ඒක මේක තමයි මේ අපි මේ මේ ක්‍රමය පළවෙනි ක්‍රමය තමයි සාමාන්‍ය ලංකාවේදී ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. ඒ වගේම පහළ තියෙන ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. සා ස්වරයට 1 රි 2 ගා 3 මා 4 පා 5 ඔය විදිහට වාදනය කරන්න පුළුවන් අපිට සාමාන්‍ය ලේසි මේ පළවෙනි ක්‍රමය තමයි ටිකක් පහසු අපිට වාදනය කරන්න ඒ නිසා අපි දෙවෙනි ක්‍රමය මතකට නතර කරලා අපි පළවෙනි ක්‍රමයෙන් බලමු උත්සාහ කරමු මේ කීබෝඩ් එක වාදනය කරන්න හරි අපි සා වලට තියෙනවා පළවෙනි ඇඟිල්ල මේ විදිහට රී වලට දෙවෙනි ඇඟිල්ල ගා 3 මා වලට නැවත මේ ඇඟිල්ලට පහලින් අරගෙන පළවෙනි ඇඟිල්ල යොදනවා පා වලට දෙවෙනි ඇඟිල්ල දා තුන්වෙනි ඇඟිල්ල නී හතරවෙනි ඇඟිල්ල උච්ච සා පස්වෙනි ඇඟිල්ල මේක ආරෝහණ අවරෝහණ විදිහටත් භාවිත කරන්න පුළුවන් දැන් මුලදී ඔබගේ මේ වාදනය කරන වේගය ඉතා හිමින් කරගෙන ගියන ක්‍රමානුකූලව මේ වේගය වර්ධනය කරනවා අවශ්‍ය වන්නේ නිවැරදිතාවය මුලදී හොඳයි අපි බලමු මේ ස්වර 7 ස්වර 8 භාවිතා කරලා අපි කොහොමද ගීතයක් ගායන වාදනය කරන්න කියලා අපි බලමු මේ 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 තියෙන ස්වර ප්‍රස්ථාරයක් ඊටාම ලෙහෙසි පහසු ස්වර ප්‍රස්ථාරයක් මේ ස්වර ප්‍රස්ථාරය ඔබට පේනවා මෙන්න මේ කොටසක් තියෙනවා මේ
ඉරක් ගහලා මේකට කියනවා මේ ප්‍රමාණයකට අපි කියනවා විභාග එකක් කියලා. මේ විභාග එකක් ඇතුළේ මේ ස්වර සහ ඉරි ඔබට පේනවා ඇති. මේවට අපි කියනවා මාත්‍රා කියලා. එතකොට මේක අඳුනනවා අපි 3-4 බීට් එකේ ඉන ස්වර ප්‍රස්ථාරයක් කියලා. මේ 3-4 බීට් කියන්නේ මොකද්ද කියලා මම ඉදිරි පාඩම්වලදී ඔයාලට කියලා දෙන්නම්. මේ විභාග සහ මාත්‍රා කියන දේත් මම ඔබට ඉදිරි පාඩම්වලින් කියලා දෙන්නම්. ඔබට පේනවා ඇති මේ ගා ස්වරය සහ මා ස්වරය මැද්දේ මේ ඉරක් තියෙනවා. මේ එකේදී අපි මේ ස්වර මේක අපි කියවන්නේ මෙන්න මේ විදිහට. ගම කියලා නෙමෙයි ගාම, මේක පාග, මාග, රී. රී කියන ඉරි දෙකක් එනවා. එතකොට ඒ අවශ්‍ය කාල පරාසය අපි රැඳිලා ඉන්නවා. එතකොට යටතින් පෙළ ගාම පාත නි. ඊගා පෙළ දානි සාද පාම රී පාරි ගාරි සා. අපි බලමු මේක කොයි විදිහටද කීබෝඩ් එකකින් වාදනය කරන්න කියලා. හරි, හොඳයි, අපි බලමු දැන් කොහොමද ගීතයක් වාදනය කරන්න කියලා. සාමාන්‍යයෙන් මුලදී මේ වගේ එක පාටම ගීතයක් වාදනය කරන්න හොඳ නැහැ, එක්සර්සයිස් මුකුත් කරන්නේ නැතුව. කෙසේ වෙතත් ඔබ පුල පුල බලන් ඉන්නේ යම් කිසි ගීතයක කොටසක් හෝ ගීතයක් ගායනා කරන්න වාදනය කරන්න. ඉතින් ඔබේ රුචිකත්වය මත මම මේ ගීතයක කොටසක් ඔබට ලබා දීලා තියෙනවා. අපි බලමු මේ ගීතේ පළවෙනිම පදේ ගාම පාග මාගරි. මේක වාදනය කරද්දී ඔබට මං කලින් දුන්න එක්සර්සයිස් එක ගැන වැඩි හිතන්න යන්න එපා. ඔබගේ ඇඟිලි ඔබට නිදහස් ආකාරයට දුවන් ඉඩාරින්න. හැබැයි විශේෂයෙන් මෙන්න මේ ඇඟිල්ල මේ විදිහට තියන්න යන්න එපා. ගොඩක් ප්‍රවේශමෙන් බලන්න. අපි පළවෙනි පදේ බලමු. ගාම පාග මාගරි. එතකොට අපි මෙහෙම වාදනය කරනවා. දෙවෙනි පදේ ගාම පාදනි. තුන්වෙනි පදේ ද දානි සාද පාමරි. පාරි ගාරි සා. හරි, අපි බලමු දැන් එක දිගට වාදනය කරලා. හොඳයි දරුවනේ, ඔගලන්ට අපැහැදිලි දෙයක් තියෙනවා නම් ඔබට පුළුවන් මගේ දුරකථනයකට කතා කරලා අහගන්න. ඒ වගේම මම හිතනවා යම් කිසි සුළු හෝ දෙයක් ඔබ අද ඉගෙන ගන්න ඇති කියලා. මගේ ඊළඟ පාඩමෙන් ඔගලන්ට තරමක් සංකීර්ණ දෙයක් මම ඔබ කියලා දෙන බලාපොරොත්තු වෙලා සිටිනවා. ඔබේ යෝජනා චෝදනා තියෙනවා නම් මට යොමු කරන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔගලන්ට අවශ්‍ය කරන නොටේෂන් එකක් තියෙනවා නම් මම ලෑස්ති කෝඩ් වර්ක් එකක් ඔගලන්ට ලබා දෙන්න. ඒ වගේම ඔගලන්ට පුළුවන් එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. කෙසේ වෙතත් මම කැමතියි මම නොදන්න දෙයක් ඔබෙන් ඉගෙන ගන්න. හොඳයි, එහෙනම් ඊගාව ලෙසන් එකේ හමු වෙනතුරු. ස්තුතියි.